මේමයි 2011 හැටියට තු 2011 ඉදින් මේකට එක් සත්‍යාධි පක්ෂයේ 60 දෙනෙක් හිටියා ඒක 44ට අඩු වෙනකම් 16 දෙනෙක් මුස්ලිම් කොංග්‍රසයේ තවත් පක්ෂවලයි ආණ්ඩුවට ගිහින් ඒ වගේම එදා අපිට පොරොන්දු වුණා පියවර තුනකින් විවස්ථාව වෙනස් කරන්න 18 වෙනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපති ධුරය වෙනස් කරන්න පළාත් සභා ක්‍රමය වෙනස් කරන්න අපිට පොරොන්දු හැබැයි කිසිවක් සිද්ධ වුණේ නැහැ මම ආද කියන අවුරුද්දකින් නව විවස්ථාවක් ගේනවා කියන එක තවත් පට්ටබල්බු හරියටම අපි බලමු 2021 ඔය ඔක්තෝබර් මාසේ 22 වෙනිදාට වෙනකොට කෙනෙක් රාජපක්ෂ නව විවස්ථාව දිට්ඨ පුරේ ස්වභාවය එහෙම අවශ්‍ය කරලා කියලා අපි බලමු පට්ටබල්බුවන් ජනතාවට ඒක නැවත සිදු වෙන්නේ නැහැ ඒක ඉතාමත්ම පැහැදිලි ඒක මේ රටේ ජනතාව අවබෝධ කරගන්න නිසා ඇතැම් අය ඇවිල්ලා අවුරුද්දකින් නව විවස්ථාව එනවා කර්තේආගම විදියට සංවේදී විදියට ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා අපි කන් දුන්න කියන ඒ වංචනිකයින්ට නම් නැවත ලංකාවේ දේශපාලනයේ ජාතිමාමක පිරිස් රවටන්න අපි ඉඩ තබන්නේ නැහැ දැන් ගම්මන්පිල මහත්තයාට විමල් ඊරවංශ මහත්තයාට ආණ්ඩුව දුන් පොරොන්දුව තමයි මේ එනවා ඒ දෙන්නම් කාසි වලට තමයි වුන් අතිස්සුවේ දැන් වුන් ඊට පස්සේ ඊට විරුද්ධව සටන් කරයි දෙද ඒක ඒයකින් අහන්න ඒගොල්ලගේ දේශපාලන භාවිතාවෙන් අහන්න 2011 දී ඔය විදියටම තමයි ආවේ මම විතරයි ඉවත් වෙලා ගිහිල්ලා රාජපක්ෂලාට ඒක සටන තෝරගත්තේ අපිට කර වංචා 2011 කොහොමද වුණා ඒ වගේම සමාජ ජන බලවේගයේ පැතිවරණේ අපේ ජනතාවගේ ඡන්දේ ඒ ජනතාවගේ ඡන්දේ පාවිච්චි කරලා පාර්ලිමේන්තු ඒ ජනතාවගේ අපේක්ෂාවන් අභිලාෂයන්ට රැහෙනව සියලුම දෙනා සම්බන්ධයෙන් අපි දැඩිව විනය ක්‍රියාමාර්ග ගන්නවා දේශපාලන ඩීල් කාරයෙක්ට සමාජ ජන බලවේගයේ ඉඩක් නැහැ පැහැදිලිව කියන්න අපට ලැබුණු ඒ ජනවරමේ පාඩම එක මේක අර පැරණි එක්සත් ජාතික පක්ෂයේ ඒ මේ පැවතිච්ච ඒ යහපාලන ආණ්ඩුවේ පැවතුනා වගේ ඩීල් දේශපාලන ධාරාවේ කාර්යයක් වෙන්න නම් අපි ඉඩ තබන්නේ නැහැ දැන් විපක්ෂය මේ අනුව දැන් තව මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙක් ඒ පැත්තට යන්නයි කියලා හිතනවා දැන් මුස්ලිම් මන්ත්‍රීවරු යයි කියලා හිතනවා ගියොත් එම 40 ගානට ආයෙත් අඩු වෙනවා නේද මේ ප්‍රශ්නේමයි මන්ත්‍රීවරුන්ගේ ඉස්කෙඩි ගන්න අඩු වීම අපට ප්‍රශ්නයක් තමයි පාර්ලිමේන්තු නමු මේ ලබාගත් සමාජයේ ලබාගත් දැවැන්ත දේශපාලන ජය ඒ කියන්නේ රාජපක්ෂවරුන්ගේ ව්‍යාජ දේශමාමකත්වයේ ශාසනාලත්වයේ හෙළිදරව් වීම අපි ලබාගත් දැවැන්ත සමාජ දේශපාලන ජයග්‍රහණය මේ සමාජ දේශපාලන ජයග්‍රහණය ඉදිරියට ගෙනියන්න පුළුවන් නිර්භය රාජපක්ෂවරුන්ගේ මර්ධනයට මුහුණ දෙන්න පුළුවන් පිරිස් එක්ක අපි ඉදිරි ගමන යනවා බය වෙන අය ඉන්නවනම් යට වෙන අය ඉන්නවනම් උදලට යට වෙන අය ඉන්නවනම් එහෙම වෙච්චා ඉදිරියට යන අය ඉදිරියට යයි ඒ අලුත් සමාජ බලවේගයත් එක්ක අපි ඉදිරි ගමන යනවා